විඳින්නට ලද ජීවිතය මද්‍රව්‍ය නිසා විඳවන තරුණියකගේ පාපොච්චාරණය අප ඊයේ ඔබ හමුවේ තිබුවා. මද්‍රව්‍ය නිසා ජීවිතය අඳුරු කරගන්නා ඔබේම සමීපත්මයන්ගේ ජීවිත යළි ආලෝකමත් කරන්නට අද අපි ඔබට ගෙනෙන වාර්තාව ප්‍රයෝජනවත් වේවි. දූපත රාජ්‍යයක් වූ ශ්‍රී ලංකාවේ මද්‍රව්‍ය භාවිතය දිනෙන් දින වර්ධනය වෙමින් පවතිනවා. 2017 වසරේ මද්‍රව්‍ය භාවිතය හා අලෙවිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ඇති සංඛ්‍යාව 81,156කට අධිකයි. ඉන් 51,000කට වැඩි පිරිසක් අත්අඩංගුවට පත්ව ඇත්තේ ගංජා භාවිතය හා අලෙවිය සම්බන්ධයෙන්. මෙරට වගා කිරීම පවා තහනම් වූ ගංජා භාවිතය නිතරම වර්ධනය වූයේ කෙසේද? නමුත් ඒක හොර රහසේ වගා කරනවා. ඒ වගේම විශේෂයෙන් කේරළ ගංජා ලංකාවට පැමිණෙනවා. මේක පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන අංශ අවධානයට යොමු විය යුතු කාරණයක්. අන්තර්ජාතික ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ තත්ත්වවලට අනුව වයස අවුරුදු 14ට වැඩි පාසල් දරු දැරියන් මද්‍රව්‍ය භාවිතයට යොමු වීමේ වැඩි ප්‍රවණතාවක් පවතිනවා. මේ වෙන විටත් ජාවාරම් කරුවන් විසින් විශේෂයෙන්ම නොයෙකුත් ඖෂධ වර්ග එමෙන්ම මාදක ගණයේ මද්‍රව්‍ය වර්ග වෙළඳපොළට හඳුන්වා දී තිබෙනවා. මේවා ඇතැම් වෙලාවට ෆාමසි මාධ්‍යෙන්, ඒ වගේම වෙනත් ආකාරයේ ජාවාරම්කරුවන් මාධ්‍යෙන් දරුවන් අතර පත් කිරීමේ විශාල ව්‍යාපාරයක් දියත් වෙනවා. විශේෂයෙන්ම ලක්ෂ 2ක සහ 4ක ප්‍රමාණයක් තමන්ගේ නියමිත පාසල් කාලය නිමා නොකරමින් පාසල් වලින් බැහැර වෙනවා. මේ කණ්ඩායම විශේෂයෙන්ම ජාවාරම්කරුවන්ට එකතු වෙනවා පමණක් නොව ඔවුන් අපරාධවලට සම්බන්ධ වෙන ප්‍රවණතාවයක් රට තුළ දක්නට ලැබෙනවා. අපරාධකාරී චර්යාවන් සහ මද්‍රව්‍ය ජාවාරම එකිනෙකට අත්වල් බැඳගත් ව්‍යාපාර දෙකක්. මිතුරු බලපෑම තමයි ප්‍රධාන සාධකයේ විදියට මද්‍රව්‍ය භාවිතයට බලපාන්නේ. එතකොට කුතුහලය සහ නොදැනුවත්කම. ඒ නිසා අපි මේ පිළිබඳව අවධානය යොමු කරන්න ඕන දෙමාපියන් විදියට. මේ වන විට තරුණියන් හෙරොයින් භාවිතයට යොමු වීමේ ප්‍රවණතාවක්ද වර්ධනය වෙමින් පවතින අතර මේ ඊට කදිම නිදසුණක්. මම 9 වසරෙන් පාසල් යන එක නතර වුණේ. මම මද්‍රව්‍ය ගත්තේ මට අවුරුදු 15ක් ඉවර වෙලා 16 ලැබුණාත් එක්ක. මම දේවාලයක් කරපු කෙනෙක්. ඒ කරන අතරතුර එතනට මම වැරට කෙනෙක්ව ගත්තා. ඒ ගත්තු අයියා තමයි මට මේ දේවල් දුන්නේ. එයා මගෙන් යාළු වෙන්න ඇහුවා. ඉතින් මං එයත් එක්ක සම්බන්ධයක් ඇති කරගත්තා. ඉතින් එයා මද්‍රව්‍ය පාවිච්චි කරන බව මම දැනගෙන හිටියේ නැහැ. යාළු වෙලා සතියක් ගියාට පස්සේ මට එයා දුන්නා මද්‍රව්‍ය. දුන්නාට පස්සේ මං ඒ දේවල් එයත් එක්ක පාවිච්චි කරන්න පටන් ගත්තේ. දවසක මම කොහොමත් රුපියල් 3,000-4,000 පමණ හෙරොයින්, ගංජා, සිගරට්, ඇල්කොහොල් ඒ වගේ දේවල් මම පාවිච්චි කරා. මගේ අම්මට මම මේ දේවල් හංගලා තමයි හැමදේම කරේ. අම්මා දැනගත්තේ මම මද්‍රව්‍ය පාවිච්චි කරලා මාස 2-3 කාලයක් ගියාට පස්සේ. මේක දැනගත්තට පස්සේ මාව පොලිසියට එක්කන් ගියා. පොලිසියේ මහත්තයාට කිව්වා මේ විදිහට මගේ දරුවා පෙළඹිලා තියෙනවා. තවම අවුරුදු 16යි මට මේව පරිවාසගත කරන්න ඕනේ කියලා. ඊට පස්සේ මාව පරිවාසගත කරා. උසාවියට ඉදිරිපත් කරා. ඉදිරිපත් කරාට පස්සේ උසාවියෙන් තමයි මාව මේ ආයතනයට පුනරුත්ථාපන කඳවුරට මාව යොමු කළේ. මද්‍රව්‍ය කියන්නේ අපේ ජීවිතයේ එක් මාරයක්. මද්‍රව්‍ය වලට අපි යොමු වුණොත් තමන්ගේ පවුලක්, තමන්ගේ ජීවිතයක් ගැන තමන්ට හිතන්නවත් කාල වේලාවක් නැතුව යනවා. මද්‍රව්‍ය පාවිච්චි කරන අය ඉන්නවනම් මම ඒ අයගෙන උත්illa සිටින්නේ. තමන්ගේ පවුලේ අයගෙත් හීන බොඳ කරන්න එපා. මද්‍රව්‍ය අපිට අත්තර ගන්න පුළුවන්. විශේෂයෙන්ම තමන්ගේ පවුල ගැන අපි හිතන්න ඕනේ. කසාද බැඳපු කෙනෙක් වුණත්, නොබැඳපු කෙනෙක් වුණත්, බඳින්න කෙනෙක් ඉන්නවනම් නැත්තම් තමන්ගේ දෙමව්පියන් ගැන අපි ඒ අයට ආදරයක් තියෙනවනම් හිත එක තැනකට අරගෙන මේ දේ නවත්තන්න ඕනේ. නවත්තන්න බෑ කියලා ශක්තියක්, ධෛර්යයක් හිතේ නැත්තම් මේ වගේ පුනරුත්ථාපන කඳවුරවල් තියෙනවා තමන්ගේ එක හිතින්. ඒ වගේ තැනකට බාර වෙලා තමන්ගේ ජීවිතය හරියාකරින් හදාගන්න කියලා තමයි කියන්න තියෙන්නේ. ඔබ හෝ ඔබේ සමීපතමයෙකු මද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටීද? ඉන් මිදීමේ සැපෑ ඌමනාවක් ඔබ සතුට. මම යම් කෙනෙකුට මේ සම්බන්ධයෙන් තමන්ට අවශ්‍ය පුනරුත්ථාපනයක්, එහෙම නැත්නම් තමන්ට මද්‍රව්‍යෙන් වැළකී සිටීමට අවශ්‍ය තොරතුරක් ලබා ගන්න පුළුවන් නම් 1984ට කතා කරලා ඒ තමන්ට අවශ්‍ය තොරතුරු දෙන්න පුළුවන්. මේ තොරතුරු ඉතාමත්ම රහසිගතව තෙවැනි පාර්ශ්වයකට නොයන විදියට අපි වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා.